ඔයාලට මතක ඇති අපි මේ ඔරිජින් වීඩියෝ සීරීස් එකේ ගිය සතියේ අපේ පෘථිවිය ආරම්භ කවදී ඒ කියන්නේ හේරිය නියන එකේ අපේ පෘථිවිය වාතාවරණය ගැන කතා කරන්න පටන් ගත්ත ඒ කතාව. ඉතින් ඒ කතාවෙම අද අපි යන්නේ හේරිය නියන එකේදී සිද්ධ වුණ තවත් වැදගත් සිද්ධියක් වෙන අපේ එකම චන්ද්‍රයා අපේ හඳ නිර්වාණය වන විදිය ගැන කතා කරන්න. ඉතින් එහෙනම් තවත් පරක් වෙන්නේ නැතුව යමු අපි අපේ අද කතාවට. දැන් අපි ඉන්න මේ හේරිය නියෝන එක කියන්නේ පෘථිවි ඉතිහාසයේ තිබුණ භයානකම වගේම දරුණුම කලබලසයක්. හැම වෙලාවෙම සිද්ධ වෙන ග්‍රහක ගැටීම්, ගිනි කඳු පිපිරීම් වලින් ගිනිගත් ගිනි බෝලයක් විදිහට හිටිය අපේ මේ පීපීඑත් එකට ටිකෙන් ටික ජීවයක් ඇති වෙන පුළුවන් විදිහට ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙමින් තමයි මේ වෙති තියෙන්නේ. ඉතින් අපේ මේ පෘථිවි නිර්මාණය වෙලා අවුරුදු මිලියන කීපයක් යද්දී අපේ පෘථිවියට හම් වෙනවා එයාගේ සහයට චන්ද්‍රය. ඒ තමයි අපේ එකම හඳ. ඉතින් මේ අපේ හඳ නිර්මාණය වන විදිය ගැන විවිධ මතවාද ගණනාවක් තියෙනවා. ඒ අතරින් ගයන් ඉම්පැක්ට් හයිපොතෙසිස් කියන්නේ අද වෙති ගොඩක් අය පිළිගන්න ප්‍රධාන මතයක්. ඒ මතය ගැන කතා කළොතින් මේ අපේ පෘථිවිය නිර්මාණය වන කාලයේ මැති වුණ අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණයට සමාන තියා විදියට හඳුන්වන අපේ පෘථිවිය කිට්ටුව තිබුණු ග්‍රහ වස්තුවක් මේ අපේ පීපීඑත් එක පැත්තට වේගෙන් එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට එන මේ ග්‍රහ වස්තුව අපේ පෘථිවිය එක පැත්තක වේගෙන් හැප්පෙනවා. මේ එකපාට සිද්ධ වන ගැටීමෙන් ඒ ග්‍රහලෝකයේ විනාශ වෙලා යද්දී අපේ පෘථිවිය පුරාවට මේ ඇතිවෙන කම්පන තරංග ගමන් කළා. කපුල දෙතුරුම් කන පටන් ගන්නවා. ඉතින් මේ ගැටුම නිසා ග්‍රහලෝක දෙකෙන් විසින පාෂාණ කැබලි මේ අවට වීදිලා යන පටන් ගන්නවා. ඉතින් ටිකෙන් ටික මේ පාෂාණ කැබලි ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අපේ පෘථිවිය කිට්ටුවෙන් හිමින් හිමින් එකට එකතු වෙන පටන් ගන්නවා. ඉතින් ඒ තමයි අපේ මේ එකම චන්ද්‍රයා අපේ හඳේ උපත. ඉතින් ඒ විදිහට ඇතුළ මේ අපේ හඳ පෘථිවි ගුරුත්වාකර්ෂණය නිසා එදා ඉඳලා මේ වෙනතුරත් අපේ පෘථිවිය වටේට පරිභ්‍රමණය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගයන් ඉම්පැක්ට් හයිපොතෙසිස් එකේදී අපේ හඳ නිර්මාණය වන විදිය ගැන විස්තර කරන්නේ. මේ මතයට අමතරව කොෆෝමේෂන් තියරි, කැප්චර් තියරි, ෆියුෂන් තියරි වගේ මත ගණනාවකුත් හඳ ඇති වන විදිය ගැන පැහැදිලි කරන්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වුණත් ඇපලෝ මිෂන් වලදී පෘථිවියට අරගෙන ආව පස් සාම්පල් පරීක්ෂා කළා. ඒ මගින් ගත දත්ත එක ගොඩක් විද්‍යාඥයෝ කියන විදිහට අපේ පෘථිවියෙත් හඳෙත් පාෂාණවලත් රසායනික සංයුතිය ගොඩක් දුරට සමානකම් තියෙන නිසා කැප්චර් තියරි නැත්නම් සෞරග්‍රහ මණ්ඩලය වෙන තැනක ඇතිවන හඳ පසු කාලික අපේ පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් අල්ලගත කියන මතය පිළිගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒත් සමහර විද්‍යාඥයෝ නම් කියන්නේ ඇපලෝ මිෂන් වලදී පස් සාම්පල් අරගෙන ආවේ සීමිත ප්‍රදේශ කීපයකින් විතරක් නිසා ඒ දත්ත පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම හඳ ඇතුලේ මේ විදි ගැටීමකින් කියලා කියන අමාරුයි කියලයි. ඒ කොහොම වුණත් මේ වෙදි ගොඩක් දෙනෙක් පිළිගන්න ප්‍රධාන මතය තමයි මේ කයන් ඉම්පැක්ට් හයිපොතෙසිස් නැත්නම් යෝධ ඝටන න්‍යාය කියන්නේ. ඉතින් කොහොමින් කොහොම හරි මෙන්න මේ ඇතිවන චන්ද්‍රයා නිසා අපේ පීපීඑත් එකේ දැන් තවත් වෙනස්සේ ටිකෙන් ටික වෙන්න පටන් ගන්නවා. චන්ද්‍ර ඇති වෙන හේතුන මේ ග්‍රහ වස්තුවේ ගැටීම නිසා අපේ පෘථිවිය දැන් අංශක 23ක අනතික ලක් වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇති වන අනතිය නිසා පෘථිවි ගෝලයේ එක එක තැන්වලට ඉරෙන්නේ වැටෙන කාලය වෙනස් වෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ අපේ හඳ නිර්මාණය වන මුල්ම කාලේ එක අපේ මේ පෘථිවියට ගොඩක් සමීපව තිබෙන නිසා මේ අපේ පෘථිවිය විවිධ වෙනස් වීම් සිද්ධ වෙන එකත් එක්තරා සාධකයක් වෙලා තියෙනවා. මේ හැම දෙයක් අතරෙම විවිධ ග්‍රහක අපේ පෘථිවියත් එක්ක ගැටෙන එකත් අඛණ්ඩවම සිද්ධ වෙනවා. මේ සමහර ග්‍රහක ඒ වගේම උල්කාෂ්ම වගේම ජල අයිස් වගේම කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන්, මීතේන් වගේ වායු වර්ග වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒවා මේ අපේ පෘථිවිය ගැටෙද්දී මේවා මේ පෘථිවි කපලට එකතු වෙන පටන් ගන්නවා. ඒත් මුල් කාලෙදී නම් තිබුණ මේ අධික උෂ්ණතා තත්ත්ව වගේම ගිනි කඳු පිපිරීම් වගේ තත්ත්ව නිසා මේ ජල අයිස් ඉක්මනින්ම වාෂ්ප වුණා වුණත් ක්‍රමයෙන් අපේ පෘථිවි කපල සිසිල් වෙන පටන් ගත්තී. මේවා ක්‍රමයෙන් කපලට එකතු වෙන පටන් ගන්නවා. ඉතින් ගිනි කඳු පිපිරීම් වලට අමතරව මේ විදිහට ගැටුණු ග්‍රහක වලින් නිදහසන වායු වර්ග මේ පෘථිවි ගෝලයේ වටේ ක්‍රමයෙන් එකතු වෙන පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ හේරිය නියෝනික පුරාවට අපේ පෘථිවිය ක්‍රමයෙන් වෙනස් වෙන පටන් ගන්නෙ. ඉතින් අපි අද මේ කතා කළේ හේරිය නියෝනිකේදී අපේ පෘථිවියේ සහායකයා මේ හඳ උපත ලැබුව විදිය.
ඉතින් අද දවසේ අපි අපේ කතාව මෙතනින් නතර කරන්නේ ලබන සතියේ මේ අපේ හේඩියන් යෝනිකේදී බීබීඑත් එකට ඊළඟට මොකද වෙන්නේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අදට අපි ගිහින් ඉන්නම්. ඊළඟ සතියේත් මේ වීඩියෝ සීරීස් එකේ ආලත්ම වීඩියෝ එක බලන්න අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා.